අයිබෝන් සුබ දවසක් ලාංකික ක්‍රිකට් ප්‍රේක්ෂකයන් සියලු දෙනාට මෙතින් ලෝකුසලන් තරගාවලියේ 37 වන තරගයේ විදිහට පැවතුන ඊයේ ඉන්දියා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තරගයේ ඉතින් මේන්ට ඉන්දියා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රථම ස්ථානයේ රැඳී සිටිනවා ඒ වගේම දකුණු අප්‍රිකා කණ්ඩායම රැඳී සිටින්නේ දෙවන ස්ථානයේ ඊයේ තරගයෙන් ප්‍රසාද ලකුණු සටහනට කිසිදු බාධාවක් සිදු වුණේ නැහැ ස්ථාන වෙනස් වීමට මොකද ඉන්දියා කණ්ඩායම විශිෂ්ට ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත් වුණා දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහි මුලින්ම පන්දුර පහර දුන් ඉන්දියා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩලු පහක් පමණක් දැවී ලකුණු 326ක් ලබා ගැනීමට සමත් වුණා. ලකුණු 327ක ජයග්‍රහණ ඉලක්කයක් හඹා යාම සඳහා පිටිට පිවිසි දකුණු අප්‍රිකානු පිතිකරුවන් සියලු දෙනාම දැවී ලබා ගැනීමට හැකිුනේ ලකුණු 83ක් පමණයි. ඉතින් මෙම ජයග්‍රහණය සමග ඉන්දියා කණ්ඩායම ක්‍රීඩා කළ තරඟ 8ම ජයග්‍රහණය කරමින් තමයි ඔවුන් ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ. අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරඟේ පැවැත්වෙනවා. ඉතින් අද පැවැත්වෙන තරඟයේද ශ්‍රී ලංකා කණ්ඩායමට සහ බංගලාදේශයට යන කණ්ඩායම් දෙකටම ඉතාමත් වැදගත්. මොකද 2025 වර්ෂයේ පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත සූර්යන්ගේ කුසලානය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කළ සංජිතේ වෙනස්කම් දෙකක් සහිතව අද බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වී තිබෙනවා. එම තොරතුරු වලට අනුව අද බංගලාදේශයට එරෙහිව ක්‍රීඩා කරන ක්‍රීඩකයන් 11 දෙනා විදිහට සඳහන් වී තිබෙන්නේ පැතුම් නිස්සංක, කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, ඇන්ජලෝ මැතිවුස්, දුනිත් වෙල්ලාලගේ, මහීෂ් තීක්ෂණ, කසුන් රාජිත, දුෂ්මන්ත චමීර, ඩිල්ෂාන් මදුසංක. මෙම ක්‍රීඩකයන් 11 දෙනා තමයි අද බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට නියමිත ක්‍රීඩකයන් විදිහට සඳහන් වී තිබෙන්නේ. අද ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංගලාදේශ කණ්ඩායම අතර තරගයේ අලුත්ම තොරතුරු දැනගන්න දිගටම අපේ නාලිකාවත් එක්ක එකතුලා ඉන්න. ක්‍රිකට් පිටේ යාවත් කාලීන අලුත්ම තොරතුරක් සමගින් අපි නැවතත් හමු වෙමු. ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්.